ලෝකෙෙන්ම තුනෙෙන් එකක් ආර්ථිකය රනෝනේ ලංකාවේ රාජපක්ෂලගේ ආර්ථික ප්‍රතිපත්තින්ද. නැත්නම් දස් දහනාවේ නොඇම්බර දාහත පත්වෙච්ච ගෝටා රාජපක්ෂ ජනාධිපත්තුමාගේ අණනු විසින්ද ලෝකාර්තිකින් තුනෙන් එකක් රනකල් ලෝකකාර්ථකයන්ගේෙන් තුනෙෙන් එකක් කාර්තු දෙකක් පිටපිට රෙනවෙනවා කියන්නේ ඒක තමයි ටෙක්නිකලි මෙවැනි අවස්සාවක්තමයි ආර්ථක අපාතයක් විදියට ආර්ථික විශ්ලේෂකගේ හඳුන්. මහජනයා නියෝජනය කරන මහන නියෝජිතෙක්විදරම තාම ැඩිව පෞද්ගලිකව. ටත් අපි සීලදනාටත් දැනවා පාජනයාගේ ජීවන වියදම් පීඩාව සම්න්ධය තියෙන ප්‍රශ්නය. අපි අලුත් අවරුද්ධේ ලොකු බලාපොරොත්තුවක කියන්නා උද්ධමනය නැත්නම් අපි සීලුදනාට තේරෙන භාෂාවෙන් මේ බහණ්ඩහා සේවාවන්නේ මිලමට්ටන් පහලයාම පිළිබඳ බලාපොරොත්තුව ක පීන්නේ ඔබ දන්න උද්ධමනය ආරුද්ධමනේ විදියටට සස් ුද්ධමන විදියට තිතාම හෙළ ලක්කම කියදලා දැන් යම් සැසලිදායක තැනකට හැරෙන්න්න නැත්තන් ආපහු හැරෙන්න්න පටන්න අරගෙන තියෙනවා නවස්සර අපට තියෙ ප්‍රධනම අපේක්තම. යි දමනය තවදුරටත් පහල තැනකට රැගනේීම වෙන නවශ්‍ය ප්‍රතිපත්තිමේ තීන්දුරගණය සඳාවන වෙළඳ පර තත්ත්වේ නිර්මාණය කරන්න ඒක තමයි මහජනයගේ පැත්තනුත් ම දන්න තරමින් මිනිස්සු බලාපොත්ව වෙන ප්‍රහනම සහන දමනය පාලනී කිරීම වෙනුවෙන් ගන්නාලා දෙෙක් මුල්ලෙමේ ප්‍රතිපත්තිී තීරණයක් තමයි පොලි අනුපා තිහිර දැමීම සදාාගත්ත තීරණය මිට පෙරේකවස්සාාවකදිත් අප පහැදිලි කලා පොලිය අනුපා තිහල දැමීම ඇතුළු ආර්ථික ස්ථායිකරණය වෙනුවෙන් ගන්න තිපත්තිමේ තීරණ විසින් නිර්මාණය කරන මහජන පීඩාවන් ගේපයක්ති වෙනවා ඒ ප්‍රධන ගැටලු ක්සුූ හමධ්‍ය පරිමාණ රමාන්තකරුවන් හුණ දෙවා පොලියනු පාද සබන්ධ කාරනාව මුූල්‍ය යතයක්කෝ බැංකුවක් සමග ගනිදනු කරන සීලු දෙනට අදාලකාරණයක් දමනය යම් ආකාරකින් පහලයාමත් එක්ක පොලි අනුපාත සම්බන්ධයෙන් පවතින තත්ත්වේ යලි සලකාබැලීමට අවස්සාබක් උදාාවේවික කියෙන බලාපොරොත්තු ඉතාම බරපල විදිරාපට තියෙනවා ඒ තුළත් මහජන සහනයක් අපි මේ නව වසර තුලා පක්ෂා කරනවා හිට පස්ස විදේශංචිත සම්න්ධෙන් තින ආරවුල නිරාකරණය කර ගැනීමට අපි ඉතාම විදිමත් මගක් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. ඒක අපේ කෙටිකාලීන ප්‍රධහන ආදෑම් මාර්ග දෙක විදේශකත ශ්‍රමිකයන්ෙන් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ අනිෙක සංචාරක කර්මාන්තය. මේ ආදෑම් දෙකම ඉතාම නරක්ක තැනකට බින්දුු ආසන්න තනකට වැටිලතිබුණා මේ වන විට අප උදාහනකට ගත්තුොත් විදේශකත ශ්‍රමිකයන්ගෙන් මෙරට ලැබ ආෑයම් නොෑමර්මාස මලියන මරිකන්ඩොල මියන තුන්සිියස හරක්වැනි තනකටාව. ඒකයන්නේ මේ වස අවසානය වන විට බිලියන හතරකට ආසන් ආදෑමක්. අතරඉක්මවායනආෑයමකට අපට යන්න පුළුවන් වෙනවා නබවසරේ මේ ඊට වඩා හිළ තැනකට අපිට රැගෙනෙන් හැකියාවක් ලැබේවි දේශගතවන ලාංකිකයන් ප්‍රමාණයේ වාර්තාගත ලෙස එරදැමීමට ආ්ඩුවට හැකිව ලබන සාමාන්්‍යින් දෙ ලක්ෂයක් දෙලක්ෂ දසදහසත් අතර තියන දේශ රැකයා සඳහා විදේශගතවීම අප ලක්ෂ තුනිෙක්මවායන තැනට පහුගේියවුද්ද කියැන මේ ගත වෙච් අවරද්දඉදියට ගිය අපි අපේක්ෂා කරන විදේශගත ශ්‍රී ලංකිකයන්ගේෙන් මෙරට ලැබෙන ප්‍රේෂන තාම පසස්සමට්ටමකට සාපේක්ෂව ප්‍රසස්සමට්ටමකට අපිට රගන්න හැකියාව ලැබේවි කියලා සංචාරක කර්මාන්තයේ පයිම් බිියන එකයි දශම දෙකක්ඉක්මවාගේ අමරිකාන්ඩුට බිලියන එකයිදශම දෙකක් ඉක්මවාගේ මේ මිියන කීපයකට වැටිල්ලා තිබුණේ අපි අපේක්ෂා කරන දෙදාස් විසිතුන න වසරය තුළ මේ අමරිකාන්්ඩල බිලියන දෙකක්වත් ඉක්මා යන තැනකට යන්න පුළන්වෙයි කියලා මේ කෙටිමාර්ග දෙකවස්සේ අපිට විදේශ සංචිත සම්බන්ධයෙන් තියන විේධනාකාරී තවය තවදුරටත් සමනය කරගන්න හැකියාවක් ලැබෙන ඊළඟ ප්‍රධනම බලාපොරොත්තුව IMF. ලාොත්ව ජා්‍යන්තර මුල්ල අර ද සමග සිදුකරන ගණදෙනවා. ඉදිරි ඉහල තනකට දැන් සාකචාව රැගන විත්තිබ වෙනවා ඇමරිකානු ොල බිියන කයිදශම නයක මුල්ලි ගනදනුවට අපි ජාත්‍යන්ත මුල්ල අරමුද ලත්ෙක යන්න ස දදාන වන්නේ කෙනෙක් තකක් න්න පුළුවන් ේතින ප්‍රශ්යට සාපේක්ෂව බිලියන දෙකයිදශම නවයකින් මොනව කරන්නද කියලා. ඇත්තම ඉක්කමක් විදිට ඇමරිකකාන ොල ිියන කයි දශම නව රටේ යන සමස්සාර්ථක ප්‍රශ්න විසඳන්න ැරි බ ඇත් නොත් ත ය ද . මේ සාධකේ තමයි ජාත්‍යන්තර මූල්්‍ය අර මුදල අපිට මේ ගණ දෙනුව ලබාදීම සඳහා එකඟ වෙනවානම්. ඒ එකඟවීම තුළ ජාතයන්තර මූල්්‍ය අර මුදල නොවන අනිකුත් අආයතන සමගත් අපි විදිමත් මක කඔස්සේ ගැදනකට යන්න පුුවන් ආයන සංවරද ැංක ලෝ ැංක සානික දීපර්ශික රාජතන්ත්‍රක ගැදනුවල යන්න පුුවන ත්ව හැෙන්නේ. ජාතර මොල්ලර මුදල ලංකාවට මේ මුදල ලබා දෙන්න එකඟ වෙනවා කියන්න දහස ඊලංඟතියන මුල්ලිමේ අදහස තමයි. ලංකාවේ ආර්ථික ස්ථායිකරණය වෙනුවෙන්. අනුගමනය කන්න වැඩ පිළිවල ජාත්‍යන්තර මුල්ල්‍යේ අරමුදල විසින් අනුමත කලා කියන එතකොට ඒ සහතිකය ලැබීමෙන් පස්සේ අපිට හෞදුරටත් ්‍යාතන්තර් වශයෙන් ගැදිනු කීපකට යන්න පුළුව. මෙන්න බැවැනි බලාපොරොත්තුත් එක්ක පේ මේ තියන මහජන පීඩාවන් සමනය කර ගනිමින්. මේ වේධනාකාරය තත්ත්වයන් නික්මවා ගිහිල්ලා අපි සැසිරිදායක තැනකට ආර්ථික සමාජ දේශමලත්ව රැෙන අළත් තවරුදේතියන බලාපොත්තු ම ලින් කෙටියෙන් පැදිලි කළේ මේක දෙවෙනිී කොටස පැදිල කරලම ඉවර කරනවා වික්ෂ ේශ ේදකාවල රට. ර්ික ප්‍රශ්ය මයි වැඩිපුරම කතාාවවෙන්න ඒයායිය හැමදාම කියන්න මේ ප්‍රශ්්‍රයට ති න එකකම හේතුව දස් දහනාවේ නොෑම්බරදා හත බලට පත්වෙච්ච පේන්ඩුව ඒආන්ඩුව ගත්. ප්‍රතිපත්තිමේ තීරණ සහවුන් තව මාත්‍රෘකාවක්ගේනවා රාජපක්ෂවරුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල තියෙන වරදක්විදි. ඒකාරණාවද ප්‍රශ්ක උත්රහයන්නන්නං ප්‍රශ්්‍රී නිර්මාණය වුණු හේතුව නිවැරදිව තේරුම්ගන්න වන විපක්ෂ කණලාය මේක නොදන්නවා න්න බෑ දැනදැනවුන් වැරදි දශපාල අදහසක් තමාජගත කල්ලාඒ දේශපල්ල වෛරේමත තමන්ට මැතිවරනවාසයක් වුන් අ අපේක්ෂා කරවා කියන තමයි මගේ නිරීක්ෂණය මේ හොදුවේ තේරුන් අන්න තින හොඳම ැනක් මංඔබට කියන්න ජාතන්ත මුල්ල අරමුදල හමවරුද්ක අවස යේේද ෝක ආර්ක දක්. వార్తාව ದరి ప ke. ආර්ථික අනාගතය සම්බඳධ සියලු පුරෝකතනයන් සහිතව. දෙදා විසි දෙකවසර අවසානය තුළ ජාතන්තන මූල අරමුදල විසි ඉදිරිපත් කළ ලෝකආර්ථික දැක්ම මේ ආර්ථික වාර්තාව සඳහන් කරනවා. එදා විසි එකේදි ලෝකාර්ික වර්ධනය සීයට හයකතිබුණ දෙදා විසි දෙකේද මේක තුනයි දශ දෙකට වැටුණ දෙදා විසිතු නේද මේක දෙකයිදශමහතක් වැනි තැනක වැටෙනවා ගොට ේරුන් ොන ලංකාවේ අන්ඩුවගත්ත ආර්ථක ප්‍රතිපත්ති විසින් ලෝකාර්තිකගේ වැටන්න බැහැනි එහනම් ෝකහේම තත්වේ මොක්දකිෙන. පට ැ ේරුගන් ුව ජාත්‍යන්තර මුල් අරමුදල යාර්ිකතත්වට හේතු තවදුරටත් පැහැදිි කරවා. ඒ ප්‍රදහනම හේතුවක් විදිරවන් විස්සර කරනවා ලෝක ආර්ථිකේට ඉතාම සංවේදී ඇමරික නාර්ික යරෝපා කලාපේ ආර්ථිකය ස චීන ආර්ථිකේතු ඇතිවෙච්ච පසුබෑම විසින්තමයි මේ තත්ත්වය නිර්මාණය කරන්නේ ඒට හේතු විදිට උුන් පැදිලි කරවා කොවිඩ්ධර්බුදයංකයක, කොවිඩ් අර්බදිය සමනයවනවත් සමග ඇතිවන රුසියානු යොක්්‍රේන යුදගැටුම තුන්ගෙන කාාරණාවිදියට කියනවා රුසියානු යුක්්‍රයන යුද්ධගටුම ආශ්‍රිතම නිර්මාණය වුණු ඒශාලාරවල්ලේ කන්න ඇැම් රටවල් සමහර රාජ්‍යන සම්බන්ධව ආර්ථික සම්බාධක පැනවීම දක්වාම මේ ප්‍රශ්න දුරදිග ගිහිල්ලතියෙන. ඉතින් ඒකාරණමං අවසාන වයෙන් කිව්වේ. ලංකාවේ ආර්ථිකය සම්බන්ධුව තියන මේ අර්බුදය. පරථමාන ආණ්ඩුවේ නැත්නම් රජපක්ෂ පාලනේ තියන වුලක් විදිට කරන විග්‍රහහි යෙන දෝෂ සහගත භාවය පෙන්වා දෙන්න ලෝකාර්ිකය වැනි තත්ත්වයක් තියෙනම මේ කාරණාවකෙ ඉවර කරනවා ඇත්තන්තට මමුල අරමදල කියනවා. ලෝකයේ සමස් ආර්ථිකයන්ගෙන් තුනෙන් එකක්. පිටපිට කාර්තු දෙකක් ග්‍රිනාර්ථික වර්ධනයක් තමයි පෙන්නුම් කල තියනිකෙල්. එතකොට ලෝකෙන්ම තුනෙන් එකක් ආර්ථකය රෙනෝනේ ලංකාවේ රාජපක්ෂලගේ ආර්ථික ප්‍රතිත්තින්ද. නැත්නම් එදස් දහලවේ නවැම්බර දාහත පත්වෙච්, ගෝටා ෙරාජපක්ෂ ජනාධිපත්තුමාගේ ආණනු වින්ද ලෝකාර්තිකෙන් තුනෙන් එකක් ්‍රීන කළ එන මෙවැනි තත්ත්වයන් තේරුම්න්න බැරිතැනකට ලංකාවේ දේශපානංවාධද තල්ලු කරන්නපා කියලායිම අවසන වශයෙන් ඉල්ලන්නන් හේතුව ලෝකාර්ථිකයන්ගෙන් තුනෙෙන් එකක්. කාර්තු දෙකක් පිටපිට රේන වෙනවා කියන්නේ ඒක තමයි ටෙක්නිිකලි මෙවැනි අවස්සාවක් තමයි ර්ථික අපාතයක් විදිට ආර්ථික විශලේෂක හඳුන්නන් මෙන්න මේ ලෝක ප්‍රවණතාවේ තේරුම් ගන්නේ නැතිව. සහ මේ ඇතිවෙච්ච ප්‍රශ්නවල ඇත්ත සභාව තේරුම් ගන්න නැතුව. ඒ මත වැරදි දේශාල නිර්චනෙක්ක දේශපාල වෛරහදල තමන්ගේ දේශාල කතිරමල්ල පුරෝගන්න හදන අගේ අවධානය පිණසයි මංගේ කාරණාව විශේෂෙන් සහිපත් කළ.